ప్రేమదేవుని శ్రీ ధర్మని అద్దజును శ్రీ వాచన్య ఒక సంబిధాన్ని లభ్యమ బాగాకుడు సలకునమా క్రిస్తు జస్వాంశ్రీ నామేన్ ఒక సమయక్టమ శుభాశిన ప్రార్థనా కర్ణు అదస్ అప్పి క్యూము అప్పి హమోమ కట్పాడుమెన్ దన్నావు పదయ కీతాలి విసి తునే పాల్విని పదయ స్వామి నోసే మాగే ఎండే రాయ మట హింగ్యాక్ నువన్నే అప్పి మీ పదయకిన మీట కలింగ కథా కలత పేనో ఇమత అద్దస్ అప్పి బలము మాతృకాపు లెసిన్ బెటిల్ వేక్ పీమే రహస බැටලුවෙක් වීමේ රහස දැන් අපි දන්නවා මේ පදයේ කියවද්දිම ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය කියලා මම ප්‍රකාශ කරද්දිම මම කියන්නා වූ අනිකුත් තේරුම තමයි ඒ කියන්නේ මම බැටලුවෙක් කියන්නා වූ කාරණාව දැන් අපි අදවස බලන්නේ කොහොමද බැටලුවෙක් වෙන්නේ කියලා කිව්ව පරිට බැටලුවෙක් වෙන්නේ නැහැ කිව්ව පරිට බැටලුවෙක් වෙන්නේ නැහැ ඉතින් බැටලුවෙක් වෙන්න කරන්න ඕන කාරණා කීපයක් තිබෙනවා ඔබට මතක නම් මේ බයිල්පදී මුලින්ම ඔබට සබත් පාසලේදී ඇහුන දවස ඊට පස්සෙ ඔබ හැසිරුණ විදිහ ඔබගේ මනසේ මැවුණා වූ ඒ අලංකාර පින්තූරය කොළ තනකොළ පිටණියක් එක්ක ඒස්වාස ඉන්නවා බැටලුවෙක් වඩාගෙන උරේසේ බැටලුවෙක් ඉන්නවා මේ වගේ අලංකාර පින්තූරයක් ඔබට මැවිලා ඔබට මතක නම් කුඩා කාලයේදී අපිට තිබුණා පුදුමාකාර අධෙහෙල්ලක් ඒස්වාසිට කිව්වම දේවල් වෙනවා කියලා ඔබ සම්හලට පරීක්ෂා කළ බලයති පොඩි ළමයි යාඥා කළා මේකලන් යාඥා වල ඉක්මනට පිළිතුරු ලැබෙනවා ඒක පුදුමාකාර දෙයක් හේතුව ඒගොල්ලන්ට ඊතරම් බලවන්ත ඇදහිල්ලක් තිබෙනවා කිසිම සැකයක් නැහැ දෙවන් වහන්සේ ගැන සැක කරන්නේ නැහැ තමගේ තාත්තා අම්මා ගැන සැකයක් නැහැ සැකේ කියන්නේ ඒගොල්ලන් දන්නේ නැහැ ඒක නිසා ඒගොල්ලන් දන්නේ විශ්වාසය විතරයි යේසුස් වහන්සේ නැත්නම් දෙවන් වහන්සේ මනුෂ්‍යය මැව්වා වූ පළමු ස්වරූපය විශ්වාසය එක්ක සකේ ආවිත පස්සේ ඉතින් මේ විශ්වාසයත් එක්ක මේ දරුවා ක්‍රියා කරනවා නමුත් අද දවසේ අපි දකිනවා ඒක අපෙන් ඈත් වෙලා යනවා අපි ඇදහිල්ල වර්ධනය කරගන්න පුදුමාකාර යුද්ධයක ඉන්නවා අපි බලමු කාරණා කිහිපයක් ඔස්සේ කොහොමද අපි බැටලුවෙක් වෙන්නේ කියලා පළමු කොට අපි දැනගන්න අවශ්‍ය කවුද අපේ එඬේරා කියලා මෙතන තවත් පැහැදිලිවම කියනවා මොකද්ද ස්වාමින් වහන්සේ මගේ එඬේරා ස්වාමීන් වහන්සේ මගේ එඬේරා. ඒ කියන්නේ මොකද්ද? අපි උන්වහන්සේගේ අනට විධානයන්ට උන්වහන්සේගේ මඟ පෙන්වීමට කීකරු වෙන්න ඕනේ කියලා ඉතමත් පැහැදිලිව කියනවා. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ගැන තමයි සියලු යහපත එන්නේ. ඒ උන්වහන්සේ යහපත් බැටළු එඬේරා උන්වහන්සේගේ බැටළුවන් නිසා ජීවිත පූජා කරනව එඬේරා. යේසුස් වහන්සේ අපගේ එඬේරා බව අපි දැනගන්න ඕනේ. ඊට පසුව මොකද්ද එඬේරාගේ කාර්යභාරය? එඬේරාගේ වගකීම මගේ ප්‍රේමදී එඬේරෙක් වුණාම එයාගේ ප්‍රධානතම වගකීම තමයි බැටළුවන්ව බලාගෙන ඔවුන්ට කවා පොවාගෙන ඔවුන් වර්ධනය කරගෙන යෑම ඔවුන් බලා ගන්න අවශ්‍ය ඔවුන් ආරක්ෂා කරන්න අවශ්‍ය ඔවුන්ට කන්න බොන්න දීලා ඔවුන් වර්ධනය කරගෙන යෑම යහපත් ජීවිතයක් බැටළුවන්ට දෙන එක තමයි එඬේරාගේ වගකීම ඕන බැටලුවෙක් වෙන්න පුළුවන් ඒක ඉතමත් මුරණ්ඩු බැටලුවෙක් වෙන්න පුළුවන් කීකරු බැටලුවෙක් වෙන්න පුළුවන් මොකෙක් වුණත් ඒ එඬේරා එයාව බලා ගන්නවා කවනවා පොනවා ආදරෙන් එයත් එක්ක ඉන්නවා ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්කත් යේසුස් වහන්සේ අපගේ එඬේරා නම් උන්වහන්සේ ඔබවත් මාවත් සලකන්නට යනවා රැක බලා ගන්නට යනවා ආරක්ෂා කරන්නට යනවා මේදී අපි දන්නේ නැතුව අදවස අපි වෙන වෙන මාර්ගන් ඔස්සේ මේ දේවල් හොයන්න බලනවා ආ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් රස්සාවෙන් ආරක්ෂාව ආ සේවිංස් එකක් දාලා ආ ඒ වයින් ආරක්ෂාව ඉදම් දීපල අරගෙන දාලා ඒ වයින් මූල්‍යමය ආරක්ෂාව ආ ඉන්ෂුරන්ස් එකක් අරගෙන ආරක්ෂා වෙන්න හදනවා ගොඩක් දේවල් මොකද ආරක්ෂාව තිබෙන්නේ එඬේරා ගාව කියන එක බත්නා තේරුම් ගන්නට අවශ්‍ය තුන්වෙනුව මොකද්ද බැටළුවාගේ වගකීම අපි දන්නවා දැන් කවුද එඬේරා එඬේරාගේ වගකීම මොකද්ද එහෙනම් බැටළුවාගේ වගකීම මොකද්ද බැටළුවාගේ වගකීම තමයි එඬේරා පස්සේ යන එක වෙන දෙයක් නැහැ බැටළුවාට නැහැ ගිහිල්ලා ආ එඬේරා පැත්තකට ඉදි ගිහිල්ලා මං ගිහිල්ලා බලලෙන්නම් කොහෙ තනකොළ තියෙන්නේ කියලා ආ මං බලන්නම් හිවල්ු එනවාද නරි එනවාද ආ එහෙ බැට් ඒක කරන්නේ එඬේරා බැටළුවාට තිබෙන්නේ ඉතමත් කීකරු විදිහට එඬේරා පස්සේ යන එක අදවසේ
සිතුන් බැටලුවට කරන්න බැරිමද දැන් වාසට කේක් කරවෙන එක මොමුත් බැටලුවට තිබෙන්නේ උන්වහන්සේ යන්නේ කොහෙන්ද සමහරවට දැන් අපි යන්නේ ගුරු පාරක වෙන්නදී තනකොළ කෑල්ලක්වත් පේන්නේ නැතුව ඇති ඒතර ප්‍රශ්න කරනවා කොහෙද මේ ඉඳලා අපි ගෙනියන්නේ හැබැයි හරි බැටලුවා එයා ඉඳලා පස්සේ යනවා මොකද එයා දන්නවා නිල් තන ගොදුරු බිම් මත මේ ඉඳලා මාව කියන යනවා මයි කියලා ඊට පස්සෙ මගේ ප්‍රේමන්තෙනි අපි බලන්න අවශ්‍යයි යහපත් ඉඳලාගේ චරිතය අයහපත් ඉඳලා උන්වහන්සේ යොහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා අයහපත් ඉඳලා තමාගේම ආශාවන් මත ජීවත් වෙන්නා වූ යන්නා වූ කෙනෙක් නමුත් යහපත් ඉඳලා තමාගේ බැටල්වන් වෙනුවෙන් තමාගේ ජීවිතේ පූජා කරනවා ඉතින් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මොන ඉඳලාත් එක්කද ඔබගේ ජීවිතය ඔබ කතා කරන්න යන්නේ කියලා මොකද යහපත් ඉඳලා කියලා කතා කරද්දීම ඔබට තේරුම් ගන්න අවශ්‍යයි අයහපත් ඉඳලකුත් ඉන්නවා කියලා. අපිට වැරදුනා වූ තනක් වෙන්නට පුළුවන් හේතුව අපි හිතනවා ආ ඉඳලාගම යේසුස්වහන්සේ විතරයි නෑ 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 නෑ. ඒ යහපත් ඉඳලා. අයහපත් ඉඳලකුත් ඉන්නවා. සමහර අය ඉඳලා කියලා එක්කෙනෙක් විතරක් ඉන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න නිසා අද අයහපත් ඉඳලා පස්සේ ගමන් කරමින් තමයි ජීවිත විනාශයට ලක් කරගන්නවා. නමුත් යහපත් ඉඳලා තේරුම් ගැනීම ඔබටත් මටත් වෙන්නා වූ වගකීම. මගේ ප්‍රේමන්තින් යහපත් ඉඳේටා තමාගේ ඌමනාමන් වලට කලින් බැටලුවන්ගේ ඌමනාමන් වලට සලකනවා. මූල් තැන දෙනවා. තමාගේ ජීවිතය පවා පූජා කරනවා. ඊට පස්සෙ ඔය බාණ්ඩ අවශ්‍යයි. ඉඳේරා කොච්චර යහපත්ද කියන එක පෙන්නුම් කරන්න යන්නේ තමාගේ බැටලුවන්ගේ තිබෙනව තත්වය අනුව. උදාහරණයක් විදිහට තමාගේ දෙමාපියන් තමාට කොපමණ හොඳින් සලකනවාද කියලා පෙනෙන්නට යනවා. තමාට ඕන් අඳන්නව ඇඳුම් කන්න මොන්න දින කෑම ආ තමාට කරන්නව ලස්සන ඒ සුකුළුත්තන් ටික බාන පොඩි ළමෙක් කරගෙන මොන මොන සුකුළුත්තන් දෙමාපියන් කරනවද කියලා ඒ උන් දෙමාපියන්ගේ සැලකීම ළමයා තුලින් පේනවා එතකොට දෙවියන් වහන්සේ ඔබට මම කොහොමද සලකන්නේ කියලා ඔබෙන් මගින් පේන්න ඕනේ ඔබෙන් මගින් පේන්න ඕනේ බැට් කරලා දියා බලපුවාම කියන්න පුළුවන් මොන වගේ ඉඳිරෙක්ද කියලා කුලියට ගත්ත ඉඳිරෙක්ද මුණ්ඩ කන්න දෙනවද බොණ්ඩ දෙනවද නැත්නම් උන්නත් 1000යි මලත් 1000යි කියලා අතරලා දාලා තිබෙනවද බැටලොන් දියා බලපුවාම පේන්න අවශ්‍යයි හැබැයි ඒක පේන්න නම් ඔබ දැනගන්න අවශ්‍යයි ඔබ ඉන්නේ කුලිය ඉඳිරෙක්ගේ රැළේද නැත්නම් යහපත් ඉඳිරෙක්ගේ රැළේද කියලා යහපත් ඉඳිරෙක්ගේ රැළේ ඉද්දි උන්වහන්සේ ඔබට සපයනවාමයි උන්වහන්සේ වචනය කියනවා ස්වාමින් වහන්සේ මගේ ඉඳිරාය මට හිංගයක් නොවන්නේය ඔබ මොන රැළේ බැටලුවෙක්ද කියලා බලා ගන්න අද දවසේ කතා කරපු ලෙස අපි බැටලුවෙක් වෙන්න අපෙන් වෙන්න ඕන දේවල් ටික කරමු ස්වාමින් වහන්සේව අර පොඩි ළමයා අන්ධව වගේ උන්වහන්සේ විශ්වාස ගන්න කොහොමද එතනට ඔබටත් මටත් යන්නට සිද්ධ වෙන උන්වහන්සේ විශ්වාස ගන්න එවිට ඔබටත් මටත් පුළුවන් ස්වාමින් වහන්සේ බැටලුවෙක් වෙන්න ආමෙන් ප්‍රේමෙන් පුර මහතුම දයන්වාස අද දවස කතා කළා ලෙසම පියන්නේ ඔබව පුළුවන් උපරිමෙන් විශ්වාස කරන ප්‍රකාරන දෙන්න බැටලුවක් උපකාර ගන්න යහපත් ඉන්නේ නැගේ යහපත් බැටලුවක් වෙන පිණිස සැලේ මහිම කර ඔබ හසේටයි විශ්වාසකේ නාමෙන්